මේ වැදගත් පාඩම් බලන්න දැන් ඩඩියුකේෂන් යු නාලිකව සස්ටරයික් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් ලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් ඔන් Onlineයින් පාසල ඩුකශ අයිදුවන් සුබ දවසක් ඔබට අද අපි සුදනම් වෙන්නේ දෙදහස් විසි තුන අවුරුද්ධී පැවැත් වුණු දහ විසි දෙක අවුරුද්දේ උසස් පෙළල විභාගගේ සිංහල ප්‍රශ්පත්‍රයේ දෙවනි කොටස ආවරණය කරන්න. දෙවනි කොටසෙත් අපි මුලින්ම තියන බහවරර්ණ ප්‍රශ්න විස්සයි අද බලන්ඩාදත්. තින්න මේ ලොකු විග්‍යායක් අවුරුදු ගැන අවධරණය කරලා කිවමුකද කියලා බැලුවොත්තෙහෙම ඇත වශයෙන් උසස් පෙල විභාගේ පි දන්නව පහුගිය බසංගතත්ව ඇතේ ගම විධ සමාජාර්ථික දේශපාලනගේ හෙතු නිසාත් මංහිතන්නේ විගේ කර වර කල් ග එහම කල්යාම නිසා මුූලිකවු හිතන කොයි් ංගතය නිසා දෙද වි දෙ අදාවි බාග ද වි පැත්වන මුලිම ගතු දස් විසි එක අවුරදද ස් පල කන්්ය ගලි ද විසි දෙ වර්ශය කොට වි ග ග වි තිබ ද වි ග ම ව වුද තම. ස් පෙල ාග නයාාකාරෙන් පැවැත්වෙන කොට ඉස්විිභාගයට සුදනම්ව නෝබට සහැපේෙන්න මංගහිතන ගබුණ අවරුදුකහි පේ තුළල ක ඉතාම ොද කාර් ාරඇක ලති නො නොමිලේ ඉතාම විශාල සමාජාර්ථික ප්‍රතිලාබයක් ලබාදෙමින් අපේ දරුවන්ට විෂය ධාරාසිල්ල හිම ඉගැමින් ටතු කර වැද. මේ අතුරින් අද අපි මේ සිංහල විශයහි කතා කරන්න හදන්නේ දෙදහස් විිසිතුන අවුද්ධ පැත් ි දහස් බිසි දෙකේ උසස් පෙල විභාගේම සිංහල ප්‍රශ්නපත්තේ පළවෙනි ප්‍රශ්න විස්ස එකන්නේ බහවරණ කොටසසි පශ්න විස්ස අපි ඒ ප්‍රශ්න විස්ස සාකච්චා කරමණ ඉදිරියටයන් පි පැහැදිි කරගත්තුත් තේ මේ බහවර්ණ ඔබට පේනවා මේ ප්‍රශ්නපත්‍රේ මුලේම බහවර් ප්‍රශ්න විස්සක් තිනො මේ අපට දෙශන පශන නමයයි ඉන් පස්සේ ප්‍රශ්න දහයි නන් දහනමය ඊට පස්ස පශ්නක විස්වබට තනි ොහොින් පේෙන තනි පිටු ප්‍රශ්නක විස ඒවගේම ඉන් පස්සේ ප්‍රශ්පතරයේ තවත් කොට සකන දෙවෙනි කොටසි දෙවැනි කොටස එතනද අපි ප්‍රධාන වශයෙන් ගමන් කරනවා චේද සම්බන්ධ අභ්‍යසය පත් දීර්ග චේදයක් මේ පාර ලැබිලා තිනවා ඒ වගේම සාරංශය සාරංශයෙන් පස්ස ව අපිට ප්‍රශනාව ඉන් පසුව අංක හතරේ සිට අට දක්වා ප්‍රශ්නති න එයින් අපිට දෙකක් තමයි ලියන්න කියලතිී බි මූලිකව ගත්තොත්තහෙම අපි පාඩම් මාලා අපි වෙන් කරගන්න මෙන මේ ආකාරයට අපි කිසි මවෞුරුද්දක අපිට මු දස් විසි දෙක උසස් පෙළ විභාගි ප්‍රශ්පත්තරය ගත්තහම අපි සිංහල එක කිය දකින කොටස සිංහල එක එකයි විල්ලා සිංහල එක කියන සිංහල සාහිත්‍ය ප්‍රශ්පත්තරේ සහිත ප්‍රශ්පත්තය ප්‍රධහන වශයෙන් අපි කොටස් දකින් ලොබට දිරිපත් කරනවා සාහිත පශපත්තවය විවරණය කරනවා. ඒවගේ අපි ඇන්නු පුළුවන් සිංහල දෙක භාෂාව පශ්පත්තය අපි කොටස් තුනකින් ලොබට දිරිපත් කරනවා එක දෙක තුන වශයෙන් මුලින්ම මේ බහුවරණ ප්‍රශ්න විස්ස අදදා විිසාකච්චා කරනවා. ඒවගේ මට මේ පසු නරබන්න පුළුවන් හවර පශ්න විට පසු වනබන්න පුළුවන් අපි අවබෝධය සාරාංශය හා රචනාවසාකච්ඡා කරනොටස ඒ වගේම තුංවනුව අපිට කතාරන්න පුළුවන් හතරේසිට අට දක්වා කොටස. මෙන්න මේ කොටස් වශයෙන් කොටස් තුනකින් තමයි දෙැරිපත්වෙෙන්නේ මේ කොටස් පහම සම්පූර් නර්ගහමතමයි ඔබට ආදාල ප්‍රශ්පත්තරය පිළි බද සම්පූර්ණ අවබෝධය ලැබෙන්නේ. අපි දැ යැමඉදිරයට අපේ පලවනිීම ප්‍රශ්නය බලන්න. ඉට පෙර ඔබට පේන උපදෙස් පැතුනක් සහමතර වවිනාඩි දයයක්කොට ලබෙන පැතුනයි විනාඩි ධයයක්කොට ලැබෙනවා සාමාන්‍යයෙන් ඔබේ ඔබ ප්‍රශ්පතර ලිවොත් ඒය අදකිමෙන් ස හවාග තයි පිත් දව කාලයක් තිසේ. ැවීමෙන් ප්‍රශපත ැලීමින් ලැබු අදකිීමම කියන පුළුවන් ඇතටම කාලය කළමනා කරය කර ගැනීම දැවන්ත ගටලුවකට අපි දරුව හුණන්නේ ලිවීමේ හුරුව ප්‍රශ්න වෙන තැනතමයි උබලන්ගේ මගේ තන්නේ සාහිත්‍ය ප්‍රශ්නපත්‍රයත් සිංහල එක පත්්‍රය. සිංහල දෙක ප්‍රත්‍රයේදි ඔබ ඒ තරම්ම කාලය සම්බන්ධ ගැටලුවකට මුහුණ දෙද න හැ මොකද ඔබට ලිවීමේ වේගේ හැදල තිෙනවවා නම් ඔබ සාරංශ කරණය වගේ තැනකදි නත්තම් ර්නාවගේ තැනකද ඔබ නිසක වශයෙන්ම ඕගලන්ට පුළුවන් නොගලන්ගේ කාලය කළමනා කරය කරන්න මහතෙන බොහ විට පැහතුළ වෙනකට ඔ ප්‍රශ්පත්තරය අවසන් කරනවා. එක තමයි මේ ප්‍රශ්පත්තරේ ස්වභාව නිසා මේක කාලේ කළමනරය ගැ ඔබ ගැටලුවක් තිෙනවා නවම් ඔබට කිසිසේත්ම මංහිතන්නේ ලියගන්න බැරි වෙනවා සාහිත්‍ය ප්‍රශ්පත්තරයේ සම මෙහි මහිතන කාලයලළමනා කරණය කරගන්න පුළුවන්. හැයි අපි දකිනෝ මෙහි උපදෙ සම්බන්ධින් ඔබට කිසියම් අර්බුදධයක් තිනව ගැටල තින දළවශයෙන් ගත්හම මේ පල කොට පල ප්‍රශ්යද දෙවනි කොටසේ දෙකතුන පශ් ඇතුව ප්‍රශණ පහකට පිළිතුර සපයන් ද මේ කියන කාරණය ම පොඩක් පැදිි කර ල පෙෙන් උත්හීම පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය පළවෙනි කොටසේ පලවෙනි ප්‍රශ්නය දෙවැනි කොටසේ දෙකතුන ප්‍රශ්න ඇතුළ ප්‍රශ්න පහකට පිළිර සපයන් ප පර ශ ත පිතුර සපයන්. පලව කොට දෙෙ ොටස පිතුර පත්සම අමුණ ාර දෙන්න එකට පැදිරික කලොත්තේ මේ මෙතනති පලවනි කොටස කියල ැනීම දෙක පත්්‍රේ පලවනිි කොට ල බන්න දොර පලනිම් කාරනත නමේ බහවාරන සඳහා මේ ප්‍රශ්පතය පිතුර සපයන් නොන කෙන බටදන ොලම ඒක ප කොට ස දෙෙෙන කොටසේ පිළිතුර පත්සග අමුණනා භාර දෙන්න කියල දක්ල ද නම් එක හරිකට ලින්. නි කට තු ්‍රශ්න න ද දව ස දකතු ප්‍රශ්න ග න එක දමයි පලනික් ගත්තුත් පළන ගත්තුත්ට පේනි මකාන අතලම් දික එකක් ලීවුනනේ හරි අප ගත්තුත් පේනවා මුලින්ම මේ කතාරන්නන්නේ අ බෝධ චේදයකිවල උත්තර ල ඉළඟට අංක දෙක සාරාශය ඉරඟට රචහා සරලවගත්තොත් යම් අවස්ථාව මැතහි වෙනස් වෙන්න ආකෘති වෙනස් නොවනොත් මෙ මෙහෙමයි කියන්න දේ භාෂාව ප්‍රශ්්‍යපත්‍රයේ බහුවරණ කොටස අවබෝධය චේදය කියීවල උත්තර ලියන කොටස ඒ වගේ සාරාංශය එවගේම අවසානය ගත්තර පස්සේ රචනාවක ඔය කොටස් හතරම ඔය කොටස් හතරම අනිවාර්ය වෙනවා හරිද මේ කොටස් හත අනිවාර්ය වෙනවා එතට එතනින් එහා කොටස් ඒ කියන්නේ හතරේ සිට අට දක්වා තිෙන කොටස් මේ කොටස් වලින් ඔබ උත්තරලියන්න ඕන කියකටද දෙහකට පමණි අතර සිට දක්වා කොටස් වලින් ඔබ දෙකට පමණක් පිල්තුරලීම සෑහෙනවාකල මතකතියාන්න හරිද හරි එතකොට දැන් මම මෙන මේ කියන විදිහට ඔ මේක හිතේ තියාගෙන හෙමින් සැරේ විභාගට වාඩි වඩුවන දැ තව ඉදිරියට මෙතැ පිළිවලට මේ පටික රින් බලලා න ත ඉදිරයට ව ප්‍රශන ැම. නැ හදලා පාඩමක් කරට බලනවන ඔබට ඒ තේර තවත්තවත් බලන්න පුළම් පාන රණනාවක් වන කොහමත්වි බහුවරන ප්‍ර්න සැලි ංකාවක් විවරණය කරලයි විභාගයට වාඩිවෙන්නේ එකයිතාම වැදගත් කාරණය අපියන් ඉදිරියට දැන් අපේ ප්‍රශ්න බලන්න පළවිනි කොටස ඒ න බහුවරණ කොටස එකක් ප්‍රශ්යට වඩාත්ම ගැලපින පිළිතුර තෝරාගෙන යට හිමියන්ගේ වරහණ තුළලියන් මෙතන වරහණක් මැති නිසා අපි ඉක් හෝ වෙනත් සංකේතයකින් මේ බව දක්වනෝ මක අපිට ඉරරිඇඳල්ල අපාට කල රවු් කල්ල පෙන්න්න හැකියාව විතන තියෙන නිසා විභාගේයේදී ඔබට කියල වරහනක් තුලති නාංක අද්‍යානක නිසා උබසාමාන්‍යයෙන් ලෙදී ලතින වරහණය අදාලාංකය ලිබීමයි අපේක්ෂා කරන්න උප දෙස්ගනකොඩක් කලා කිව නිසා අප කෙලම් වැඩේට එ. අපේ හලන මූර්ධ ක්ෂර පමණක් අන්තරගත වරණය තෝරන්න කියලා. ප සාමානෙන් මතක තියාගන්න තෝන දෙයක් තමයි. බහුවරණ ප්‍රශ්නපත්‍රයේදී ඔබෙන් අහන පලවෙනි ප්‍රශ්නය අක්ෂර වර්ගයක් ගැන හනවා කියන එක මේ කාලති සැපි දැකබුදේවල්ලන්නවාය කියන්නේ මෙතැමැති අපි අක්ෂර වර්ගයක් ගැන හන කොට දැම් මේ වගේ අක්ෂර වර්ගය ලබාදීලා අක්ෂර වර්ගය ලබාදීලා අදාළ අක්ෂර හොයන්න කියනු එහිමනැත්තන් සමහර වෙලාවට අදාළ අක්ෂර දීලා අක්ෂර වර්ගය හ සමහර අවුරුදුුවල මෙන්න මෙහිම මේ වචනයක් දැන්ගේ නිදස් විසි එක ඒතිබුණේ කහ කියන වචනය දීලා ඒක ගැන ඒක තිය අක්ෂර වර්ය ගෙන තුමයි ලියන්න කැී ත මෙ මෙහෙම තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ.ඒ කෝම නමුත් ඔබ විභාගයට යන්න කලින් ඔබ සියලුම අක්ෂණ වර්ග පිළිබඳ දැනුවත්ව සිටීම ඉතා වැදගත්න් අක්ෂර වර්ග ගැන දැනුවත්තයෙන්වා වගේම ඒ අක්ෂර වර්ග ඇසුරින් එන්න පුළුවන් ප්‍රශ්න ගැනත් දැනුවත්ව සිටියීම වැදගත් සරලව ප්‍රශ්න ගැන වෙන ල ඇතිගෙනෙ අක්ෂටි කොට ඔො වි ාගන ී ලියන්ඩත් පුලුවන් කෝම නමුත් අක්ෂණ මාලාාව මතකකිති එෙන්ඩත් තෝනි රුු ඉලු ඉු ෝ අක්. කක් ගක්්ගගග ච්ච ජා්‍යන්ෙන් ට ඩඩන්නට තත් දදනද පප බබමඹ යරලව ශක්්‍ය සහල් ආදී වශයෙන් මෙෙන දිට මේ අකුරු හැටම බාඩන්තී මතකත්ඒවගේ අකුරු හැට කොයේ ෝතැනක ලියා ගැනීමත් ඉතා වැද. අප ඒනවා අපිට මූලික වශයෙන් මූර් අක්ෂට පමණක් අන්තර් ගතව වන වරණ තෝර ූර් ක්ෂර කියන්නේෙ මුක්ද උච්චාරණීති උබදන්න අක්ෂර උපදින ස්ථානනුව වර්ගී කරණය කරනවා එත කොට බොහොදින් බැලුවොත් මෙත නැද අපිට පේනවා අක්ෂර උපදිර ස්ථාන අනුව වර්ගී කරණය කරන්නග ලැකිවහම දිරේ තුඩ ගිහිල්ලා උච්චාරණ ස්ථානයක් වන මොකයේ මුදුනේ මෙති දි තුඩ දිවේ තුළ ගිහිල්ල උච්චාරණ ස්ථානයක් වන මොකේ මුදුනේ මෙහෙම වැදීමෙන් සැකසෙන්නේ මූර්ධදක්ෂර තින් හරියටම දිවේ තුඩම ගිහිල්ල වදවා කියලා ඔබ ටඳුන ගන්න බැරි වෙන්න පුළලන ට ඩ ට ඩඩ කියනකොට ටට ඩඩ කියනකොට අපි ව්‍යාකරණය වශයෙන් ගන්නකොට අපි කියනවා එහම දිවේ තුඩ ගිහිල්ල මොකේ මුදුන වැදන මුනෙන් උපන් මූර්ධයෙන් උපන් මුදුනෙන් උපන් කියන අදහසින් අපි මූර්දජ කියලා මේක නම් කරනවා. ත අපිට පේවා මුර්ධදක්ෂර ගත්තොත් ම මෙන්න මේ පල් කොට සමක් නවම කොද හේතුවබට මේ පොඩි අප හැදිලි බවක්වෙන්න පුළන් රූපේ තම චුට්ට කොඩට රමකම අපි ත චුට්ට ගොඩ රංඟ පිටිකත්මක් කන දම්ගයි හරි දැමන්න මූර්ති අක්ෂර ගැන කතා කරනකොට මේ මූර් අක්ෂර බවට පත්ව මෙන්න මේ අක්කොරු කවරුදදන්න ට දඩ නඩ ශල ර න අකුරුවලට අමතර රු කියන ස්වර දෙකත් මේ අටතට ගැනන දැපට පැහැදිලි පේනවාම් මේ අක්ෂර විතරක් අතර්ගත පිළිතුර මොකක්ද බලාගෙනැබි බලාගෙනදැපිට පේනවා මෙන්න මේ අදාලත්යක් නැති කකු තිනවති ක අපපාගන පාගෙන තල් ජසතිනයවතින නැවතත් තල්ජසතිනවා නත් තල්ජසතිනෝ වාදාල නෑ ඉළඟට අපි න්න පවිල්ලවරුග වෙන එකක් පේන නේද නිමනද තොල් ඔස්ට ජක්ෂරයක් ඒ දාලනය ය අපිට පේන අපිට ඉතුරුවෙන උත්තරේ බවට පත්වෙන්නේ මෙන්න මේ අපිවල හරිද කියලා ඉරුටඩටට ඩන්න රශ බලමු හරිද කියලා ඉුට ෂ කදකතුන අතර පාහය කදකතුන්තර පහය හත රත්තේන හරි මිති එතකොට අදළත්තරරි බවට පත්වවෙ අංක හතරයි නිවැර දුත්තරරි බවට පත්වෙෙන්නේ. අපයනො දෙවනිම් ප්‍රශ්නයට නිවැරදි අක්ෂර විඥ්්‍යාසය සහිත පදපේලිය තෝරන්න. මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී ඇත්ත කාරණය අපි බලාපොරොත්තුව ඔබ හරි එටම දම්මේ වචචන පහම දන්නවා මේ වචන්න පහනි වැරදිව ධන්න නිසාම ඔබට මේ ප්‍රශ්න පහට පිළිතුරු ලියන්න පුළුවන්න්න චය එනො මේ ප්‍රශ්යට පිළතුර ියන්න ොලොන් වචන්නන පහම දැ නිසා අප සාමාන්‍යෙන් අපි හතාර්ථය සල කළ බැලුවො අපිට මේ ප්‍රශ්නයට පිළිතුර ලියන්න ගැහ මුලින් මැහැයන්නේ වැරදික්ෂර විඥ්‍යාශය සහිත පදේට වැරද දෙමක් දැපි ත්තල අපිට පේනවායි එම කිසිේත් මෙහම ලියන්ට බැහැකිල පේන පදරතම අපි හිතයන්නේ පි බඳ හේම ො ප්‍රශාස්වාදය සඳලුතලය විශ්ලේෂණය කාලගොුණය ග්‍රන්ථ දූරතකම රශාස්වාදයගෙන අවම දාවත් අපි ලියන්නේ නෑක වැරදි නෙද අපි දන්නු මේ රශස්වාදයකින පදැහැදෙන්නේ රස ආස්වාද රස ආස්වාදනයෙන් රස ආස්වාද දැවක. මේ වචන හැබන්නේ රස්ස එකතු කිරීම ආස්වාද කියන එක නේද කවුරුද්දන්නව පෙරපාදයා ගකුරවෙන් කලා පසුපදේ මුල්ලකුරවෙන් කළා ආයන්න කඩන්න බෑ සයන්න කඩන්න හල් සයන්නයි අයන්න කියලා අයන්නයි ආයන්නයි ස්වාද හරිද අයන්නයි ආයන්නයි හල් සයන්නයි ආයන්නයිසා උත්තරේ රස්වාදය රශස්වාදය නෙමේ මමත් රජාදර්යද නන්දර වැරදි වලා පශස්වාද ත මේක තමයි මේ සවරණ ොෝර දයගෙන් අපි හදාගන්නන්නේට සමහරයකින හරිම ආශ්වාදයක් ආශ්වාද මට මතකයි අපි කුඩා කාලෙ මේ බස්තරතව ලෙම ගහල තිබ මෙන්නම මෙම දුම්බීම ආශ්වාද ජනක ක්‍රියාවලියයක් ලෙස පෙන්නුවත් අවසානය එයි ඔබගේ මරණය ළඟවේ කියතම ඇත්ත මේ අතර්ථය හැබැයි දුම්බීම වගේම දුම්බීම වැරදිවඩක් වගේ මේ ආශ්වාදය කල් ගල බුදත් වැරදි ආශ්වාදය කළකක් නෑ ආස්වාදය ආස්වාදය රස් අස්වාදය කළ වචනයක් තයන්නේ හොඳයික් විස්තර කළියන් බලන් අපිඒ කතා වස් අතරෙ දෙැපේ නවා මොකක්ද ර්ශාස්වා දේකල ගත්න හෙමෙකුත්නනි රශාශ්වා දෙකලෙකුත් න හෙමෙකුත් නෑ එ දැන් අපිට මේ ගණු දෙනුව තියෙන්නේ තුන සහ හතර කියන දෙක අතරි මේ දෙවාගේ අපි කතා කරන්න යනොට රසස්වාද සදරු තලේ සදු තල ආරදේගින් තින ඔු මටන උත්්‍රේරන ත්පිපව විශ්ලේෂනයති න විස්ලේෂනය ති න විස්ලේෂණය පිකවරුත්තු වි ලේෂය කෙලියන්න නෑන එන දැන්ටි බලමු රසාස්වාදය සඳලු තලයේ විශ්ලේෂණය කාලගුණේ ග්‍රන්ථදුර පතියෙන්න්නේ පහමණි රද ික දැගර කලින් යටතතින ප්‍රශ්නේ කාලාගුණන අපි කවදත් මෙමලියන් ගම සඳලු තලෙ මේ මූර්දලු කරලියන්න නෑ යනු අපිට පේනවා ඒ හතර නඋත්තරේ ගොඩක් වැරදිකක් උත්තරයන්ක තුන බවටයි පත්වවෙෙන්නේ තුන බවටයි පත් යනුව උත්තරයාංක තුන එකේ දෙේ නිවැරදි අක්ෂර විඥ්්‍යාසය. තැ රීතයනකූල අක්ෂර විඥ්‍යාසය ස රීට ියුක්ත අක්ෂර විඥ්‍යාය කළගත් තියෙනවා. රීතියකට අනුවති නක්ෂර විඥ්‍යාස, රීතියක් නැති අක්ෂර විඥ්‍යාසය. තර මංඟකට මූලිව කියන්න කැමති මේ රීතියක් නැති අක්ෂර විඥ්ඥාසය. ඇතර මේ රීතිය නැත්තම් සමහරලාවට අපේ මුල්ල භාෂාවක් සංස්කෘත හෝ පාලි භාෂාවලින් දිල්ලහපුපදයක් කැඩලාව්පදයක් ඒක බල්ල හදාගත්ත පදයක් තත් බවපදයක් ඇත මුල් සංස්කෘත භාෂාාවතින පදයක් තත්වපදයක් සහරව ඒ අපිට පහට පට ග්‍රහය නොවැෙන්ඩ පුළුවන් හැයි සහරලාට නිවද දේ කියව තිනගේ දෘශ්‍ය මතක ඔබට වැදගත්ත නොඒකට සමහර රීතිතිය නවා අපිට අනිවාරය මතක තියාගන්න පුළුව වඩ ඒ රීති සහයේ මතක ඇසුරින් කරන්න තිෙන වැඩක් මේක සරල ගත්වොත් බොහෝ හොඳ පොතපත කිය වූ දරුවකුට මේ ප්‍රශ්නේ ලියගන්න බැරිවනිග. රීති කටපාඩන් කළ තියෙන ෙනොටත් ලියන්න පුළුවන් හැබයිඒ රීතිවලට වගේම රීතිවලින් හිතාගන්නඩ බැරි ජාතියටත් මංහිතය අපිට ක්‍රමයක් පිළීමක් තියෙන්ට ඕන එක තමයිඉතින් පුළුවන්තරන් කියවන්න ලබි කියන්න දැ අප අගීලං කොටසට මෙනටිකක් දිග එකක් අකාරාදී පිළිවෙල අනුව නිවැරදිවලියා ඇති පදපේලිය තෝරන්න ද මේකේ සද්ධර්ම රත්නාාවලිය සද්ධර්මාලංකාරය සැල ලිහිමය සාරාර්ථ සංග්‍රහය සහ සුභාශිතය මේ එකම වචන ටික නේද මේ හැමතරම තියෙන් එක වෝජන ටික තමයි හැමතැම තියෙන්. සද්ධර්ම රත්නාවලේ සද්ධර්මා ලංකාරය සැල ලිහිනිිය සාරාර්ථ සංග්‍රහය සහ සුභාෂිතය කියල තමයි මේ කොටස්වලට කැඩල තියන්නෙ මෙන්න මේ ප්‍රචන පහ. ද මේ සයන්නේම ප්‍රභේදයි තියෙන්. අපි භාෂාව ගැන කතා කරන කොට අපි දන්න එක දෙයක් තමයි භාෂව භාෂාවේ මෙන මේ අක්ෂර අපි න වියන්ජන උපදින්නේ හල්ස්වරූපයෙන් එකතමයි අප භාෂාවයි මූලික පිළියනිනි. ඒ හල් ස්ොරූපයෙන් උපදින වියංජනවලට එ ඒ හල් සොරූපයෙන් උපදින ව්‍යංජන වලින් එකනකට වෙනස් අකුරු සකසගන්නේ හල්ස්වරූපයට මොනව එකතු කරලාද ස්වර එකතු කරලා. අපි බලමු මේක මෙ හල් සයන්නට අයන්න දැම් හාමකදනසා හල් සයන්නයි සා හල් සයයි උත්තර ස හල් සයයි උත්තර ස හල් සයන්නයි E උත්තරේ C si. සඊ උතරේී සසා සැසෑ සිසි න හල්සයන්නයි ව උතරේ සු හල්සයන්නයි ව උතරේ उत्तरे सु सायन इरु उत्तरे श्रु नई इरु उत्तरे श्रु नई ए उत्तरे से हाल ඒ උතරේ සේ හල්සයන්නයි අයි උත්‍රේ සයි හල්සයන්නයි ඕ හල්සයන්නයි ඕ උත්තරේ සෝ සමන හල්සයන්නයි

සසා සැසැෑ සිිසි සුසු සුස්රු, සෙසේ සයි සසෝ සෞ්. මයනැගතු මමා මැමෑ මිමි මුමුම් මුරුම්රු මෙම මයි මොමො මව්. නෑනැෙන් තොත් නනා නැනෑ නිනි නුනුන්රුන්නෝ නැනෙනයි නොනො නව් හැරිද. එෙව්උපොඩක් කියගේ හම් පොඩි විනෝද දෙපපුත්්ති නො හරි. මෙක මේ අපි ගත්තොත් එහෙම දැන්. ිහෙමින් සැරි බලමු මේව ඇතුලේ මොනවද තියෙන ස්වර කියලා. अब कौन सायने नितीन होता है सद्धर्म रत्नावली सद्धर्म आलंकारे सैलरी हिंये संग्रह सुबाचिते अभी बालेमु हमें शरी सद्धर्म रत्नावली सा सद्धर्म रत्नावली सा सै සාසා හන මටිකන දීන මංගේ කාණ කොට සත්ද වශන හැනවෙ සත් ධර්ම රාත්නා වලියසා සත් ධර්ම ලංකාරේසා ආ ස සා සුංචි පැටලි මක් කල වංගේක මැක්වයි හරි සු ගමඌ දැන්ක මර දැන් හොඳ දැ මෙහමට තින් හැම එකම තියන මෙහෙම මේ පිළිවල බලම් ආඇ එහෙමවෙඩ බෑ එම වඩ බැන ආ ඇආූ එහම වෙඩ බෑග පිළිවෙල වැරදි මේක බලමු මේ මකත්යෙන් මේක තියෙන්නේ ූඒවැට බෑ ෝ හ පිවරන්න එකොහ මේක ආඌආ ආ මෙතරත් ඔක්කමරලා අතරත් එහ මන්න විදින්න නේ තුන්වෙෙන එක ආති අයු දෙ එකක ළඟ තින්ඳෙපේ ආ ආ න්නට බෑනේ එන මේ උත්තර තුලම වැරදිී පලවිනි එකත් වැරදි දෙකේ ආආ ඇඌ දෙක බලන්න දෙවෙනිි උත්තරේ සද්ධර්ම රාට්නාවලිය ආ අයන්න සද්ධර්ම රානාව ලිය අයන්න හොඳයි මං ඉතුරුටක මකන්නම් මක තර මේක ගන්නකු මේ බල මේ උත්තර තිබර මේකට අවධාන දෙන්න ලොබි අනෙත් තව නැතු මේ සද්ධර්මරත් මලෙසා අයන්න ය සද්ධර්මා ලංකාරය හරි සාරාර්ථ සැලලිහිනිය සුභාෂිතය වූ හරි හරි අනතව වැරදි සහ බලන්න දෙෙකුත්න මේ එක තමයි නිරදි වන්නලෝනේ හැබැයික් බලමු අපි අයන්න අයන්න අයනු දෙකෙනුත් සත් ධර්ම මුලින් වෙල සද ධර්මා දෙවනිට ඇවිල්ල තියෙනවා එය අනූමික නිවැරදි එකතු අංක දෙක නිවර උත්තරයක් අංක දෙක නිවැරදි උත්තරයක් බාට පත්වෙවා. අපින් ගඉල්ලන් කොටසට පාදකන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා අපිට කියල තියෙන් යංශයේ සෑවිටම ව්‍යංචනයක් හා සංයෝගමයේදී පදකාරම්භේ අංශයේදිය හැකිය යංශයේ ඕනෑම ව්‍යංචනයකට පසුව යේදී හැකිය යංශයේ සමඟ රකාරංශයේ භාවිතවෙයි වෙනුව ං යංශය වෙනුවට යද යෙදේ. දැන් මේ ප්‍රකාශ කියන ප්‍රශ්නය මංගහිතන්නේ මැතෙක් කල්ලං පිල්ලම් මේ වගේ යන්සරේ පටකාරන්සර් ගයනුකිත් ආදී වශයෙන් සංකේත ආදය පිළිබඳව තමයි හලතියමකින් මේ ප්‍රශ්න මේකෙන් හඩක් පුළුවන් යම් කෙන කොට වශන වෙනස් කරන්නත් පුළුවන් කහොම නමුත් මේ ප්‍රශේ බැලුව දැ ඔබට කිසිම් තියෙන විෂය කරුණක් පිළිබඳව ටිකක් පැතිරුණු දැනුවක් තියෙන් දෝන කියන අදහස පළ වෙන තැනක් තමයි මේ ප්‍රශ්නය ි අංශේ කියන ොක්ද කියල මෙ හැියකුරක් කියල දැන් හිටියට ජයේ මොක්ද කියන කාරය ගැන දැුවත්කමක් තියෙන් නොද යංශය කියනක සම්බන්ධය උසස් පෙල දරුවෙකුට තියෙන් දෝන දැනුම ඒ හුදක් සංකේතයේ ස්වභහාවය කියනකටම වඩා පිටට ගිය පැතිරුණු එකක් ව යුතුයි කියන කාරණය අපි පැහ්දිි කරගක් තැන් බලන්න කට්ටි කල්පන අයරලා යංශය සෑම ිටම වියන්ජනයක් අ සංයෝම දකෙනක්ත් තියෙනො අපි එක බලමුකු පදකා ආරම්භේ යංශයේ දී හැකිිය පදයක් යන්සයෙන් පටන්ගන්න පද සිංහල භාෂාව අපිදකර නැත. යංශයේ ඕනෑම වියන්ජනයකට පසුේද හැකිිය එක වැරදී අදහසක් අපි දන වියන්ජනකුගක් එක්කදන හැබැයි යංශය කොයිම වෙලාකවත් නේ දැන් මන්දකල තින මෙන මෙහෙම තියන කාර්යයාල තියෙන අපි වැ වැඩ කරගන්න බොහම බයින්. කාර්යාල ගවැරදි එම නැත්ත කාර්යාලයගවැරදි දැන් මෙන්න මෙහෙම අපිට ලියන්ඩ බෑ අපිට මෙහම ලියට බෑ එක වැැරදිී සාවත්දයි දැ අපිට මෙහෙම ලියන්ඩ බැරි ඇයිමොකද රයන්න්නත් එක්ක යන්සේ පාවිච්වෙන් නැතිනිස යන්සේ සග රකාරාශය භාවිත වෙන නහ එම යන්සයට රකාරන්ේ පවච්චනවාමදකර නැකවදාවත් යන්සයට රකාරාන්සය පාවිච්වය න නැහැ මුදදක පැටලින්න ගුල මේ වගේ අවස්ථාව ව්‍යග්‍ර එක වෙන එකක් මේහෙම එකක් में වෙයි ඒවෙනුවට යන්සේද යන්සය වෙනුවට යෝදය දේ කිය කියන්න පුළුවන්ද ඒක ඇත්තරම එකත් සාවදධ්‍ය අදහසක් දැන් ම එක කීවගත්ත මෙ මෙේම දැන් ඔබට පුළුවන් සත්‍ය කියන වචනය ගණ්ඩ දැ සත්‍ය කියන වචචනයේ ඔබට ගණ්ඩ පුළුවන් මේ තියෙන සත්‍ය කියන එක සත්‍ය සත්‍යය වෙනවා සත්‍යය සත්‍ය වෙනවා මෙතනදි මේ තියතිය ඔබට පේෙනවා සත්‍ය බවට පත්වෙනකොට එක අර්ථයකින් ගත්තොත් අපි දන්වා යන්සේ කියන්නේ යන්සේ කියන්නීම හල් අකරකට පසුව හල් අකුරකට පසුව ය අක්ෂරය යෙදුණු විට හල්ලකුරේ හල්භාවය නැතිකොට ය අක්ෂරය වෙනුවට යදන සංගීතිය යයි දැන් යන්න වෙනට යංසිධාන්න පුළුවන් මේ අර්ථයෙන් ගත්තා හැබැයි ඔබට විවාහාරයේ දි කවදාවත් යන්න වෙනුවට යංසිධාන්න පුළුවන් ගුණාට වි්‍යවාහාරයකර ඉවස් කරන්න බෑ අනිත් පැත්තර ලියන්න බෑ ඔබට කවදාවත් ලියන්න අනිත් පැතර කැන එකනේ සත්‍ය කියලා තියෙන එක ඔබට කවදාවත් සත්‍ය කෙර ලියන්න බෑ එහම ලිය බෑන් ඇම දම ලියවෙන්න ඔබ යන්සේ වෙනුවට ඔපට යනා ලියන්න බෑ මෙහමක් සිංහල විහරනෑ මෙක් සිංහල යහර ඇතිලි සාතමයි ඔබ ඔබ මෙම ලියන්න එනිසාඇි ගහාම ප්‍රශ්නෙන්යට පීනවා මේ දෙකම වැරදි යංේ සෑමිටම වයියන්චනයක් හ සංයෝගමේදය කියනකයි නිවැරදිය වවෙෙන දැන් යන්සේ හුද කලා අක්ෂරය කරද නේද සත්ය කනක් තෙර නාට් ය කියන ට ධානය කියනක නිය නේද අපි පාවිචි කරනට පේවා එක පොඩි සංයෝග ස්භාවයක් තිව නිසා උත්තරේ අංක එකයි නිරදි වාට පත්ව අපි පලවෙනි උත්තරේ නිවැරදි උත්තරයට සලනවා. අපි ගමන් කරනවා දැන් ඉන් පස්සුව ප දන්නවා සාමාන්‍යෙන් බහුවරණ ප්‍රශ්පත්තයක පහ හායා හත ප්‍රශ්න තුන පහ හාය හත ප්‍රශ්න තුනම සැකසේෙන් තත්සම තත් භව නිෂ්පන්න බේතයෙන් ප්‍රසන ප්‍රශ්නයේ දී අපෙන් අහනුව මේ අනුරූප වනසේ වචන යුගලේදීම පි බඳම ට අනුරූප වචන යුගල ෙදීම කියනකින් අදහස් කරලා තියෙන්න්නේ අනුරූප වචන යුගල කිරෙකින්නේ තත්සම සහ තත් භව වචන එකන එක නිවැරදිව ගලපාති බේදකන ව්‍යවවාහාරයේ විරුද්ධතා ඇතැම්විට ප්‍රතිරෝධතා තිබුණත් විවිධහාකාරයේ තත්සම පදයක් තත්සම්පදයක් සමගම එක තුබීමත් තත් භව පදයක් තත් භවපදයක් සමගමය තුවීමත් තමයි අනුරූපව පද ගැලපෙන ගෙන කියන් ඇ මෙහෙම නැති අවස්ථති න සාමාන්‍ය පෙළ බූමි තෙල් ඒවගේ වචන සමාරයගීනො ඒවා එහෙමත් තින භාෂාව සමහර සංකල්පී වශයෙන් අටපත් කරන්න සංකල්පී වශයෙන් නිවරදි නව නැන් හැබයි විවාරය තිීනය වතිනවා ොෝනම ලෝක භාාවකහෙෙන්වෙන්න පුලුවන් හැබැ දැන් ඒ නැති දේවල්න්නේ නමුත් බහුලව ඇති අවස්ථාවත්තායේ තත්සම තත්සම තත් බව ත් බවසු සංයෝගය එස අපි ස්භාර්ෂණයේදීත් සහ ලේඛනයේදි විශේෂයෙන්ම ලේඛනයේදී අපි මේත් අනුරූපපද ගැලැපීම ගැන සැලකිලිමත් වෙනවා විශම ලේකනයේේදී දැන් අපි ගත්තොත් එහෙම අපිට අනරපද වනසේ වචන ුගලේ දඇති වරනය කියලා කිව්වාහම අපිටක අනි පැත්තරමයි පේන මදන මට මගේ මට පේන විදේ ද කියෙන මට දැන් අනුරූප නැතිවතමයි පේන පටන්ගන්න එතකොට මට මුලින්ම පේනවා මෙන්න මේ මිනිස් ප්‍රජාවකීන වචනය මට මිනිස් ප්‍රජාවකීන වචනය පලවනි එක කියෙන මිනිස් ප්‍රජාවකීන වචන මට ලොකු අවුලක් පේනු ඇයි මිනිස් ප්‍රජාව කියීන වචනේ මට පේන අවුලතමයි මිනිස් කියලා කියන්නේ තත් බව පදයක් ප්‍රජාවප්‍ර රකාරාංශයක් තිීෙන නිසා ඒක තත්සම පදයක් එතුර මෙන්න මේ තත් භව පදයයි මෙන්න මේ තත්සම පදයයි එකට පාවිච්චි කළති නො එනිසායි මිනිස් ප්‍රජාවකකිින් වචන ගැලපි නෑ අපි අක දෙකට යවා මනුෂ්‍ය ප්‍රජාව කියල ලිුවනංක නිවැරදි වඩත් අපි අංක දෙකට යනෝ දෙකේ මගේ කොරම පෙරුණු වචන ඇත්තෑ මේ පැරමි සිද්දස්ථාන පැරණි සිද්ධස්ථාන ල එක ද පැරණි පැ ඇකාරේ තියන එක තත් බවයි සිද්ධ ම ප්‍රාණත මේ දෙකමතියනෝ ඒ කියන්න මේක අනිවාරයම තත් සමයි බලන්නකු අපපා බලන්නක තත් බවපදේ තත් සම්පදය ගැලපෙනෙ නෑ එ ගැලපෙන නෑ එතකොට ප ළංන් කොටසර දංඟගවන් කරන්න දන්නේ අංක තුන්න පොඩ්ඩක් වගරිමකු අංක හතර මම බරනොමේ යුද්ධ භූමිය තින යුද භූමියත් ගැලප පෙනන මංගලගමන නිවාස සැලසුුව කරම්මගේ ඇසර ලක්කනො නිවාස සැලසුවන්. බල නිවාස කියන තත් සමද තත් බහවද මට මතක් වෙනවා නිවාස වගේම තවත් ප්‍රකෘර තියක්තියනවානනාම්ප්‍රකෘතියක් විශෂණයක් ඇන්න පුළුවන් නිවෙස් කියලා මේ දෙකින් අපිට පේනවා නිවාස නිවස් දෙක්ගත් හම නිවෙස් ඇත්තටම ත් භයි සැලසුම සෑ ඇකාරය සෑ මොකක් දෙන්නේ තත් භවයි මොකද ඒකෙ සැලසුමේ ඇයන්නක් තියෙන නිසා එක තත් භවයි. දැන් දරුවන නිවාස සහන් නිවෙස් දෙකින් නිවෙස් කියන එක තත් භවයි නං සැලසුම සෑ ඇ ඇකාරය තිය තත් භාවයකත් ඇතිම තත් බවයි නිවස් සැලසුම් වගේකක් කාවනතයි වඩා ලස්ස නෝක නිවාස සැලසුම් කියන ගැලපෙන්න්නේ නිවාස කියන ත් සමයකන් ත නිවාස සැලසුම් ගැලපෙන්න්නේ නෑ නිවස් සැලසුම් වුණ නංහෝොදයි නිවාස සැලසුම් ගැලපෙන නැත උත්තරේ පැදිලි මේක ගැලපෙෙන නැ ඊලාකට දැන් අපි තව ප්‍රශ්නයකට යනවා අන්තිමේක ඒක ගිහාොන්න දි මකත් බෞතික සැප කියල වචනයක් හරි බෞතික සැප හපොයි බෞතික සැප සම්පත් බ් බෞද් මොකදන්නේ මේක මහප්‍රාණෙකක් අව කියන කත්ව අව කියන සවුවර ඇත්තින මහ පාණෙ තින එක නිසක වශීම තත් සමයි සැප සෑ ඇකාරෙ ඇහ ත් භවයි දැම් මොකද වෙන්නේ මේ තත් සම එකක් මේ ඇකාරයතිනක තත් භවයි ඒ දෙක ගැලපෙන්න්නෙත් නෑ නැ හන මිතුරල තියන අංක තුන දැම් පොඩි දෙයක් අප දරු අහන්ඩ පුළුවන් මේවා ඇකාර තියනව තත් භවයිද බවයි මහප්‍රාණේව තත් සමයි මර්් ලෑන්න තියනව තත් බවයි ලකොකින් පටන් ගන්නව තත්සම වෙලා හල්ලකොරකින් නිවරරනව තත් භවනවා මොකක්ද මේ කුම මේ අපිට කියයදදුන්නේ කවදම අපිට කිව කෝද මේ වසීම තොරගත්ති ඔබට පුළුවන් පාඩම් මාලා විහලට ගිල්ල බලන්න මෞ්ගන් වෙලතියෙනවා. තත්සම තත් බවසාහන් නිිෂ්පන්න බේදය පිළිබඳ පාඩමක්. ඒ පාඩමි ඔබ ගිහිල්ල බැලුවොත් ඔබට පැහැදිලිව පෙනේවී ම කොහොදඒක ගන්නල යන්න කිය පැහදිලව පෙනනවකට.ඒ හරියටම ඒ සියලම ලක්ෂණ මව ගන්නල තිනවා අනුූප පද ගැලපීමත් සමගම නෝබේ අවධානය පිණිසයි බලයි. ඉති ඒ පාට බලපොඇතින්න පුළල ොබල ප ඇත්තින්න පුලුවන් කොහොම නමොත් අපි යනගැෙන බැලුවොත් සත්ව හිංසා ගැමිදිරිය ආරක්ෂකමාත්‍යංශය කවුල් සඳෙස සත්ව හිංසා හිංසා උස සත්ව හිංසා ගැමිදිරයේ ආරක්ෂක මාත්‍යංශය කෝල් සඳිස ඔබට පේවා සත්ව හිංසා කියන කොට සත්ව හිංසා කියල කියනකොට ඔබට පැහැදිලි පේන්න පටන් ගන්නවා මේති එත්ව මේ තියන්නේසා එට උත්ව එම නැත් උත්ව කෙන ද ප්‍රත් හිද නත්තන් හල්තෑැනු දෙදක හිද මෙ මේක අනිවාර්රම තත්වම පදයකට තත්වම් පදයක් ඇවිපු අවස්ථාව ාම ගාමීය ධහිර්වය කියන එක තුමයි ගැමි දිරිය වෙලා තියන්නේ තත් බව තත් බව මනාව ගැලපිලතිනවා. ආරක්ෂකෂ අමාත්‍ය අංශය කන්ඳට ගැලපිලති න සහයන්සේ තත් සම තත් සමන් කෝල් සඳෙස හලුරගෙන අවසන් වෙනෝ තත් බවයි සදෙස සංඥක තිනො තත් බවයි තත් බව තත් බව හොින් ගැපෙනවා. මේ කාරණ නිසා මේ අනුරූපණ සේ වචන යගල ද ඇතිවරණයන මේ වෙලී. හය අපිට පේනවා තත්සම පද පමණක් එෙද ඇති වරණය කුමක්ද ප්‍රකෘරති විකුරෘත්ති ආකෘති සංස්කෘති දැන් මම පලනි ප්‍රශ්නෙන්ම මගේ කතාාව විවරණවා වගේ තත්වයක් තියෙන්නේ හැබයිකමක් නෑ අපි බලමු උත්තර බාට කිලිම් මට අංුකක් නිගමනය කරන්න සිද්දන මට පොඩ්ඩක් ෝලන්ට උතු හ දල ැැයි. ියන්ේ මඟගේ පාට පලිනුත්තර කියවවා ඔබට වෙන කරු ගැටය සහිත ඇලපිල්ල මෙ ගටේ සහිලිෙන ගටේ සැලින ඇලපිල්ක් පොඩ ගටකුත්න ගටේ සහිත ඇලපිල්ල ගැටේ සහිත ඇලපිල්ල තියෙන ඕනෑම පදයක් අනිවාර්යන්ම දරුවන තත්සම පදයක් බවට පත්වෙනවා එතකොට මේ තත්සම පද තමයි නති ප්‍රකෘති විකෘති ආකෘති සංස්කෘති අනිත්තේ ඇතකොට ත්සමඒ නෙවේද නෑන දෙැමට හොඳට මේක පාට ඇස්තරල ලවකම පේන මර්දය ලකාරගෙන දල එක තත් බවයි මුර්ද ලෑම තිබවා. සඟ සංඥක ගෑන තිබොත් අනි සංඥක ගෑන සංඥකරට තත් බවයි. පැරණි ෑ තත් තත් බවයි බැම බෑ තත් බවයි ඉතින් මොකොද කොරන්නේ. හැරිදි මේ සියල්ලම ඇත්ත වශයෙන්ම අපිට පේනවා. තත් භවයිටය නිසා තත්සම පද පමණක්යේදී ඇතිවරණය කියන්නේ එකක් අනත් ඒේව ඔක්කොම අපිට පේනවා තත් බව ලක්ෂණ තියනම් තත් බාව වචන පමණක් අන්තර්දත වරණය තෝරන්ට කම් දම් දූම ප්‍රේම කම්ඩම් දූම ප්‍රේම දැන් අපි අපි ගත්තොත් දැන් මකොනම මගේ වලක් න්දන්න මටන පේ දැ තත් භාව වචන විතරක් නකොම තත් බව නෝනවතයි වැඩිර පේන පටන්ග ම ප්‍රශ් ලන්න පුුව එක කම දැ පොඩ්ඩක් පසු පසටය වදාල් ප්‍රශ්නය හරි දෙම කම් දම් දූම ප්‍රේම දැ ඔබට පෙනෙනවා දරුවනේම්දම් ඒ දෙ හරි දූම කියනක තත් සමය තත් සමක එක තත් භාවන්නේ මහහා ප්‍රාණයක්තිව නිසා ප්‍රේමත් ඒ වර්ග මයි ශෝෝෝෂ තත් සමයි. විශ්ෂදශ තත් සමයි. අගන තුරග අඟුරු හරි රංගන උංග සංයෝගෙ තත් සමයි. දැන් තත් බව වචන විතරක් ෝරන්න කොහො මට පහ ඉතුරු වෙනවා. පා හරිද. ඔවු! සුමිත්‍ර කියන එක මොකො දෙවෙන්නේ සුමිතුරු වෙනවා. ලෝකෝත්තර කියන එක ලෝවතුරු වෙනවා පවිත්‍ර කියන එක පිවිතුරු වෙනවා වෙස් සන්තර කියන වෙසතුරු වෙනවා එනම් සුමිත්‍ර ලෝකෝත්තර පවිත්‍ර වෙස් සන්තර අපිට පනවා. කත් භව වචන පමණක් අන්තර ගක වරණය තෝරන්න කළ වූ හාම ඒ තත්සම වචන හතරේ තත්්භව වචන ටික තමයි මේ තියෙන්න්නේ. මෙතින් ඔයතින් හරි තත්්භව වශන පමණක් අන්තර්ගත වරනය තෝරන් සුමිතුරු ලවතුර පිවිතුරු බැසතුරු. දැන් අපි යන ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නයට යනෝ අපේ ගහල තියෙනවා අ්‍යාර්ථ විභක්ති අව්‍ය සහ විශේෂණ යන සමාස පද අනු පෙළිවලින් දැක්වෙන වරණය තෝරන්න කියෙන. මේ වරණය තෝරන්න කියන කොට මම හැබරිසම කියන කාරණයක් ම අදත් දැන්ටට දුණුත් කිෙවා අපි බලාකොරොත්තුවෙන්නේ හැම පදේකම සදිවර්ගේ විශේෂයෙන් ඔබට දැනගරින් ඕන කියෙන අදහස. ටමතැ අපිද දන්නවා ගුරුරකට මක් දන්නවා නිසා මට ටක් ගල කියන්න පුළුවන් මේ කුණනවාද කියලා. හැබැයි මේ ප්‍රශ්නය කරගෙන අද්දී අපිට ඊට වඩා පහසු බේගත් ක්‍රමයකුත් තියෙනවායි කියෙන මට පේනවා තිං අවසානයේ ඒ ක්‍රමේට ගියත් ඔබට මෙසියල්ලෙම නිවැරද්දී ක්‍රමය දැනන් ඉන්න වෙනවා කෝම නමුත් අපිවලු අ්‍ය අර්ථ විභක්ති අව්ව්‍ය සහ විශේෂණ මංහිතනම් මට වඩා පහසු වේ හොයා ගන්න කියලා මොකක්ද අව්ව්‍ය සමානසයක් වෙන්නේ කියලා අපි දන්නවා නිපායක්ක ෝපසර්ගයක් මුල්වීම නිසිදුව වන සමාසයත් බොහෝ විට උපසර්ගයක් යව කූප න කියල වර්ග හතරක්තිය නො යවවර්ගය අව්‍ය සමාස කූවර්ගේ අවව්‍ය සමාස පවර්ගය අව්‍ය සමාස සහ නවර්ගය අව්‍යස සමා අව්‍ය සමාස කියලා දැ අපි මේ සමාස වර්ගවලින් එමින් සැරයි ඉදිරියට මු බලන්න අන්න අර්ථ විභක්ති අවව්‍ය සහ විශේෂණන සමාසපද පිළිවෙලින් දක්ව ඇති වරණය තෝරන්ඩ ද මෙතනද අපිට පේන කාරණ මොනවාද දැන් අව්‍ය කියන එක ගත්තාම තුන්වෙෙනීට අව්‍ය සමාසයක් වඩෝන අපට පේනව තුන්වෙෙනට දුබල කියන එක කව්්‍ය සමාසයක් හැබැයි දස බල කියන්නේ තුගෙනීට අව්‍ය සමාසයක් නෙමී තායි දස බල අව සමාසයක් නී දුබල කියන්නේ අව්‍ය සමාසයයක් තැබිලි දෙල් කියන්නේ අව්‍ය සමාසයක් නෙවෙී එන දැන් අපිට ප්‍රශ්ි තියනය අපිට වෙනය වැඩක් නෑ අපික් එකයි අරයි අතර තමයි අප ගම්දිවතිී අපි බැලුවොත් පලවෙනි වචනින්ම වන දස බල අන්න්‍ය අර්ථ සමාසයක් නැන් තැමිෙල් අන්නර් සමාස දස බල අ්‍යර්ථ සමාසයක් දස බල අපි කියනවා දස බල අන්න්‍ය අර්ථ සමාසයක් එනිසාම දස බල කියන එක ගත්තාම බුදුන් වහන්සේ වෙන වගදන අන්න්‍යර්ත් සමාසයක් තමයි දස බල කියලා කියන්න එ විභක්ති කියනක ගත්තතු ි ඩිය හිත තැමිලි ගැබිය හිතෙල් තැමිි තෙල් දිගගක් කොට වුණා එතනති ඇත්තරම විභක්ති සමාසයක් ලෙස තැමිලි ගෙඩිය හිතල් තැමිලිතෙල්ඒවගේම ඊළඟ ටපියනවා අවවේ දුබල කියන එක ඔබ දන්නවා බල දුබල එක පැහැදිලියවගේ විශේෂණ සමාසගත් හම මානෙල් වලට නිල් කියන එක නිල් පැහය මානෙල් වලට නිල් පැහැය ඒ විශේෂණ වවා තොට අපි ගත්දහම මෙන මේ පදය තමයි ස්තිරශන් මෙ මේ කොටස තමයි අපි ගැන පුලන් පිළිතුර බවට පත්වෙෙන්නේ පළිවෙරින් අන්‍ය අර්ථ විභක්ති අවවය සහ විශේෂණ අන්‍ය අර්ථ විභක්ති අව්වය සහ විශේෂණ සමාසබවට පත්වය සමාසවර්ගී කරණය ගැන දැඩිය අවධාරනයක් දෙන්න වෙන නොවට ඉ ක්‍රදන්තයක් නොවන පදයක් අන්තර්ගත වරණය තෝරන්න දැ කොදන්තයක් කියලා කියන්නේ ඇත්තටම මේ ක්‍රියා මූලයකින් සකසගන්නිකක්න ක්‍රදන්තයට හැමවෙලාම මුල් වෙන්නේ ක්‍රියාමූලයක් කට සමහර කිය න මොකක් කියලද ධාතු ප්‍රකෘතියක් කියල දැන් ඔට පේන මේ කුදන්තයක් නෝනෙකක් අන්තර්ගත වරණය තෝරන්න කියලාකිවවාම නිදන කඩන පතන දුවන විසරෙ පැතිරි ඉහිරී වැතිරි, පැනීම්, විිවීම්, ලිවීම්, බැලීම් ඉවසිලි මැතිරිල්ලි පෙරලි ගෙරවිලි පිපුණු වැටුණු දරුණු ගැටුණු. ඇත්තර මේ හැමවෙලා කුදන්තයක් වෙන පදයකද අපිට පේනවා ක්‍රියාමූලයක් මුල්වෙන්නට ඕනි නේද. දැන් අපි සරල උදාරණගත්වොත්. ගැගු පාුවක් මේ සිද්ධන් පා පේනවා නමුත් අපි ගත්තොත් දැ බැලුම් වගේකක් ගත්තොත් අපි දන්නවා මෙතන තියෙන්නේ බල කියන නාම ප්‍රකරෘතියට උම් කියනක යොදලා. ඒවගේ අපි නැටුම් වගේකක් ගත්තොත් පේෙනවා නට කියන නාම ප්‍රකෘතියට උම් කියන කෙවදලා. අපි ලිය කියනකද ලී විලි ගත්තුත් පේවා ලියවලට ඉලියෝදලා බැල්ලුණු දැක්කතොත් ව බලවලට උනු යොදලා දැමකොද වෙලා තියන්නේ. දැන් අපිටේනම ක්‍රියා මූල යටට පියොද නටන් ධාතු ප්‍රකෘතිත දල පෙනවා කිසියම්ගිදිහෙක්කු දන්ට ප්‍රත්්‍යයා. එනිසා දැම්මිමොමින් බැලුුණු බැලුම් නැටුම් ලියවිලිකිව වූ හාම මේව තුළ ක්‍රියාවක ස්වභාවය තාම සැඟවිල තියනු. එනිසා ඔබ කොදන්තයක් නොවන පදය හොයාගෙන යනකොට. ඔබ ඒක තුළතියන ක්‍රියාවත්ක ස්වභාවය හොයාගන්ඩ පුළුවන්න ඔබ මේක ජයග්‍රණය කරන මේකට තව තවත් මේක බලපාන ව දේගල්තති න අතීතක හල කෘදන්තවල අතිත්තකාල කතුර කාර කෘ දන්තවල එන්න මූර්දල්ල කාරයගෙන දන ගන්ඩෝනි ඒවගේ කර්ම කාර්ක කෘදන්තවල බල කියන දෑපටම නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘතිට පසුව එන මැදතියෙන තව ප්‍රක්තිතිනෝ ඒවගේම තීත කාල ර්ම කාර්කෘුදන්තල පක්තිනවා ඒ ස්පාඩ්බ සම්පූර්ණ දනන් ඉන්නට ඕන හැබයි මේ වගේ මෙන්න මෙහම ක්‍රමයෙකුත් පාවිචි කළ බලන්න්න පුළුවන් මෙක මේක්‍රමේ හැම විට හරිනොයන්න තුළවා හැබයි බහෝ විට හරිරන කමය තින් වඩා හොඳ ක්‍රමය තමයි ක්‍රියාමූලය වටහ ගෙන ලියන එක මේ මං පෙන ක්‍රමයක් එක ක්‍රමයක්. දැ නිදන නිද කියන ඔබ දන්නවා ක්‍රියාමූලය. කඩන කඩ පතන පත. දුවන දුව කෝතමයි ක්‍රියා මූල. තොට කෘදන්තයක නම් ඒ ක්‍රියා මූලයක් මුල්වෙන්නට මෝනේ. ඒම නැත්තම් එකම ඉීමත් බලන්නපොළුවු. නිදනවා නිදන පතනවා පතන කඩනවා කඩන දුවනවා දුවන. සාමාන ක්‍රියාවග ස්වරූපය. විසිරෙනවා විසිරි පැතිරෙනවා ඉහිරෙනවා ඉ වැතිරෙනවා වැතිරී. පලිනවා පැනීම්, දුවනවා දිවීම්, ලියනවා ලිවීම් බලනවා බැලීම්. ඉවසනවා ඉවසිලි මතුරනවා මැතිරිලි පෙරලෙනවා පෙරලිලි ගොරවනවා ගෙරවිලි. පිපෙනවා පිපුුණු වැටෙනවා වැටුණු දරනවා කියන එක දරනවා කියන එක දරුණු වෙන්නේ නැහැ. දරනවා දරුණුවෙෙන හැනි එනම් දැරුණු වෙන්ඩෝනේ දැර දරුණු කියන වෙන නාම ප්‍රකෘතියක්. එකට දරුණු කියක මතන්ට අදාල වෙන්න නෑ ගැටනවා ගැටනු මේ සියලොම ඒවා ක්‍රියා මූලවලින් හදාගත්ත කෘදන්ත ධාතු ප්‍රකෘතුලින් හදාගත්ත වා හැබැයි මේ දරමුක කියක එකට ආදාලවෙෙන නෑ. නිස එක වැරදි යනුව එක නමේ පස්විනි යුත්තර යයි අපිට කියන්ටවෙන්නේ නිවරදි යුත්තවය කියලා. දැන් ඊලඟට අපි නොයිල්ං කොටසට එක දාය පාත දැක්වන උෘතවල තද කල්ු අකුරෙන් මුදිත පදත් ක්‍රියාවර්ගය පිලින් දක්වන්න මම තද කළුක්රිම් නිසා අපි ඔබට මේ සියලුම දේවල් දක් පල තියෙන්නේ ොදේ මම නිසා මෙන්න මේ වගේ කොටසක් භාවිත කරනවා මෙන මේ කොටස් හතර තමයි ඔබට අර විභාග ප්‍රශ්්‍ර පත්තරය තද කල්ුුවකෙන් නංකිතව වනටම් ංග්‍රසියන් කියන්නන්නේ බෝඩ කල්ලයි කියල ලබාදීලතිෙන් තකොට දිසි රන්වන් කැලුම් එකවිට දුභික් දුරුවේවා නොවසව තෙපිමවෙත අවුත් බෝසත්හු දිනවන ලෙස බුදනත් දිසි කියන්නේ අතීතකාල ක්‍රියාවක් දුරුුවේවා කියන්නේ ආශිර්වාද ක්‍රියාවක් නොවසව කියන්නේ විදි ක්‍රියාවක් අවුත් කෙල කියන්නේ පූර්ුවක් ක්‍රියාවක් මේම බැලුවත් උත්තරයන්ක හතර තවක්‍රමයක් පාවිච්චි කොත් දෙවනයට ආශුල්වා දක්ක්‍රියාව කාටත් මගහිතන්නේ පැටලින් නැතිකත්න ආශුරවා දක්‍රියාව දුරු ඒවාදී වශයෙන් කියන්න නේද දෙ මේ ප්‍රශ්පත්තරේම අග කෙටිසටහලේ ඇම තියෙන මාතෘකාවලත් මේක තියෙනවා දුරු වේවා අපිට පේනවා පැහැදිලි දුරු වේවා කියන්නේ ආශුරවා දක්්‍රියාවක් ආශුල්වා දක්‍රියාවක් දෙවනට තියෙන්ටත් ඕනේ එතකොට එහෙම තියන එකම උත්තරෙත් අංකහතර පමණයි. එ වගේම දිසිී අතීතකාලයි දුරු ඒවාශල්වාද නොවසව විදික්‍රයා අවුත් පූර්ව්‍රයා. ඔබට පොඩි යෝජනාවක් කරන්න ඔයාලො කොටම ඉතාම ලෙහෙසින් කොඩ දාගන්නඩ පුළුවන් ක්‍රමයක් මොකද ගොඩ දාගන්න නොහිය ක්‍රියාාව පද පාඩම හරියටම සරලවතේ රුග. ඔවට පුළුවන් පොඩි හදාගරන්න කෙටි සටහනක්ඒ කටි සටහනේ දී ඇතුළත් කරන්න තු මිශ්්‍ර ක්‍රිය ඊරට දාගන නිර්වචචනය පෙල්ලි දෙේකින් තර මිශ්ක්‍රිය සැකසිෙන ආකාර සහ උදාහරණ සැකසෙන ආකාරය සහ උදාහරණ ච්චරයි වැඩේ වාන තින් යනුව ක්‍රියාබද සම්බන්ධය මිශ්්‍රක්‍රියා විතරක් නෙවී සෙසු ක්‍රියා මිශ්්‍රක්‍රයාා පූර්වක්‍රියයාා බිදික්‍රියා ආශිර්වාද ක්‍රියා ප්‍රයෝජ්ජ ක්‍රියා කාලාර්ථය සම්භාවයක් ක්‍රියා අනේ මාර්ත සම්භාව්‍රියා අපරක්‍රියා නේද ඒ ක්‍රියා වර්ගටික ගරද මීට අමතරල් වෙනත් ක්‍රියා වර්ගතී නො ඇව ත්‍රයි කාලික ක්‍රියා වගේවා ිඳත් ඔබ අවධනයෝම කරන්න අපි ක්‍රියාපද පාඩවකද මේ ගැන සාකච්ඡා කරන හැබැයි ඔබට පුළුවන්ම ඔබට විශේෂයෙන්කි නොගලට පුළුවන් අනි වාර්රෙන්ම මම මේ කියීන කාරණි තේරුන් ගන්න මේ කෙටි සටහන සකස් කරගන්න එක ඔබට ඉතාම වැදගත්වේෙනවා තද්ධිතයක් නෝන පදයක් අන්තර්ගත වරණය තෝරන්න ම මීට කලින් දවසකත් පශ්පත්තරයක් වෙග්‍රා කරද්දිී තද්ධිත ගැන කතා කලා අපි තද්ධිතයක් නෝන පදයක් ගැන කතා කරන කොට අපි ඉස්සල බල මේ තද්ධිතයක් කියනම කක්ද කියලා දැන් අපි මෙතලින්ම ගත්තොත් වෙන මේ වගේ එකක් නාම ප්‍රකෘතියක් තියනවා ඒකට එකතු කරනවා තද්දිත ප්‍රත්යක හැදෙනවා මෙන මෙහෙම එකක් ඒ තමයි තද්දිත නාම ප්‍රකෘතියක එකක් අපි ඒක නතතු කරනවා විභක්ති ප්‍රත්තිය ැ හැෙන මොකදද න පදය සරල උදාහරණයක් දත්තො මේ ප්‍රශ්නයම තියෙන එකක් ගත්තොත් හරි දන බල නම් ප්‍රකෘතියක් මේ දන කියන එක දන කියන්නේ නම් ප්‍රකෘතියක්න ඔබ ඕකර ධනුව තධිතත් ප්‍රත්යක් මොකදදේක වත් මොදවින්න උත්තරේ දනවත් බවට පත්වෙනවා. ඕකට එකතු කරනවා විභක්ති ප්‍රත්්‍යයක් එ උත්තරේමකක් බවට පත්වෙනවාද දරවතෙක්. දැ දන කියන නාම්ප්‍රකෘරතිට වත් කියනක දැම්හම ඇති. අදහසයියේ නමුක තද්ධත ප්‍රත්ථයට ක කියන්නේ ප්‍රත්ථ්‍ය අර්ථනාම කියරන්න තත්ත ප්‍රත්තිති කරන වැඩත්තවයි මොකත් ප්‍රත්්‍යය මගින් නාම ප්‍රකෝල්තියට නව අර්ථයක් දීම් එකන තත්ත ප්‍රත්තින් කරන්නේ ද දනවත් එක් දනවතිෙක්. දැ මෙහත න මේ කොට සවතු තේරුම් පුළුවන් මති න මේ වත් කියනකින් ඇති කියන දහස නවා. ඉනිසා දනවත් කියෙනකින් මොකද වෙන්නේ. දනවත් කියනින් ධනය ඇති කියන දහසේනවා. දනවත් 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 එ ධනවතෙක්. ධනය ඇති කියන දහසයි දනවත් කියනකින් කියැති දනවත් එක් දනවතෙක්. ැට ඔය අදහස්ම කිවය න තවක් වවෙන්න නි කලිමුුත් පංකිීප කාරණය බම ලෙසි ගනිත පෑන් මාරු කරන්න හැමතනදී ගනිතක්ඥය උත්තරේ ගනිතක්ඥ ඕ දැමම ගනිතක්ඥිය සම්පූර්ණ පදය හදාගන්න ඥිය කියන්නේ දන්න ගනිතගඥය කියන්නේ නිය දන්න ගනිත ගනිත ජවිත දැන් අපිට පැහැදිලිේනවා මේ තද්්‍යිත ප්‍රක්ති දැමීමෙන් අලුත් අර්ථයක් දෙනවා එහම අර්ථයක් සම්පාධනය කරලා එම අර්ථයක් සම්පාදනය කරලා තියන එම අර්ථයක් සම්පාදනය කරලා තියන ඒම විතරයි මෙතන තියන්න පුළුවන් ඒම නොනකක් යහරරි මෙතන තියන ප අන්නේ තමයි හොයන්නටන අපැඒ හොයාගෙනට දැවමවා රිදීමවා සෙල්මවා රන්මවා දැ දැවමවා මෙ මුව කියගේ මවා කියෙන නිස්පන්නාර්ථයයින් කරන ලද දැ දැවෙන් කලානං දැවමවා රිදියෙන් කලානං රිදීමවා සෙල් ශයිල ගලින් කලානං සෙල්මවා රන්මවා රණින් කලා රන්මවා බුදු පිළිමවා ෙල් වා පෞරාණික වටිනාකමකින් තු සෙල්මවා බුදු පිළිමයක් විදේශිකයකුට විකනීමට තැත් කළ හවුරු හරි පුදගලේ දැලේ හෙම පීවේ ගන. දැවවා දැවවා දේව පිළිම අද දක්නට නොලැබේ දැවමවා කහම තිත්මවා වගේ එකක් නෙවෙේ දැවමවා කෙන දැවෙන හදනලදේකක් ඒ ඔක්කොම මවා කියන එක දාලා අර මුල් අරතයට වැඩි කරපු එක. අර්ථය වෙනස් කර එකද රන් කියීනකට නිකම රන්නේ රන්මුව අනින් කරන ලද එයින් කරන ලද කියීන තේරුමනි මවා කියනකින් එක තමයි තධිත ප්‍රත්ථය ස්වභාවය දැන් අපේ නවා සිහිලස් මොකක්ද අ වරලස් අස් හැබැයි මූලස් අස් අස් කියන තත්්‍ය ප්‍රත්ථය ඒයමග කියී නර්ථය සිසල් ලස්සම තමයි සිහි ලස් කියන එක අල්ලස් කියනක හෙම එකක් නෙේ? ගටා පිටිති එකක් එක සඳිපාදයක් අනික ඒ අල්ලට අස්දාල අල් අස්සල ති නත් අල්වලට අස්දාල දස්සලා තිී අත්වලට අස්දාලද නෑ එහෙමෙ එකක් නැහැ ඒක හැදල තියෙන විදිහය මේවිදිට නෙමී ඒක තද්ද ප්‍රත්ථයක් නැහැ අපි තු නි එකකටමු? ධනවත් කුලවත් ආශ්චාර්යවත් භාග්‍යවත් වත් ඇටි කියන දහස් අස්්‍යර්ථ ධනය ඇති කුලය ඇති ආශ්චාර්ය ඇති භාග්‍යවත් එකම තමයි දනවන්ත කුලවන්ත කිණිටි ඉති ස්වල්පාර්තය ඉති කඩිටි සිගිතිී පැණිති ස්වල්පයක් පැන්ස්වල්පයක් ඉති කියන එක දාලා ීම කුෂලය කවුශල්ලය සුභගය සවභාග්‍යය එවගේම වයිකල්ලෙ සෞඛ්‍යය දැවපට පේනවා මෙන්න මේ විකලය සුකය සුභග ය කුෂලය එවක්කොම තදද ප්‍රත්තුලින් හැදිල තියෙනේ අරයි ය එක දාළ අලු තාර්ථයක් දිල තියෙන ඕනවවාර්තයක් ඇති සහිත පවතින කින් අදහස එ අනුව ආයි මඟපට කියීනවා දධත ප්‍රත්තයක වෙන්නන්නේ මොකක්ද නාම ප්‍රකෘතියට අලුත් කොටසක්තු කල එකින් අලුත් අර්ථයක් සම්පාදනය කරනවා දැනින්න එහම නොකරු ප එකයි දීන අල්ලස් එනිසා අපි කියනව එක තද්ධතයක් නැත කියලා අපේ එලං කොටසට උපසාරකයක් ෙදිී නැති පදයක්ක් සයිහිත පද පේලිය තෝරන්න උපසර්ගයක් යෙදී නති පදේ සහිත පද පෙලි තෝරන්න දැන් මේකේ මං මුදාරණ තුනක් විතරක් ගන්නම් පදතුනක් අපි කාලය ගැත් පෝඩක් හිතල හිතනමතුනයට අව තැන් තැන් අව තැන් අව අවගුණ අව අවමන් අ අව මගුල් අව ඒමකක්දකකිවවි මේ උපසරගයක් යොදන්නේ හැවලාම අපි කිසියම් පදයකට ඉදිරිී එනිසා උපසරගයේ ඉවත් කළහම ඒ මුල් පදය ස්වභාවය තියෙන්දුවන් මේක මිට කලින් අවස්ථාවත්ව බට පැහදිරලම න පැලි කරන්න සාමාන්‍යෙන් අපිට පෙන්න දෙයක් තමයි අපි හිතමු සුප්‍රකට කියල අපිහිතමු අති යුත්තම කියල අපිහිතමු අදි ආරක්ෂක කියල අපිහිතමු ්‍රගමන කියල තැ මොකදද වෙලා තිී සූ අති අධි ප්‍ර ඒ මගින් අපි කරලා තියෙන වැඩේ තමයි අපි අර මුල කොටස්සකට මේක අලුතු එකතු කරලා තියන එක ඒකතු කිරීම අප අර්ේ වැඩිරන්න පුුවන් විරුද්ධ කරන්න පුුවන් වෙනස් කරන්න පුළුවන් අර් ඒ එක වන්න පුළුවන් ෝ එකක අදහස් කිය දැන් අපි දොම අප සූ අති අධී ප්‍රය අං අයින් කලා කියලා එව ඉවත් කළත් ට උත්තම ආරක්ෂක ගමන වගේ අපිට පේන්්ඩුවන් හැබදැ සුප්‍රකටගේ සූතිබ බට සුළඟ කියනගේ සූ කනුපුු සරගෙන නෑ ළඟට සූදාලනවේ සුළ තරතියෙන් ළඟට සූදාලනවේ සුළගල්දී මෙතනසා මෙතන තර වෙනස පේෙන්නු දේ තමයි අපි උපසර්ගය වෙන් කර හම තුරුවෙන කොටසට ස්වාධී නාර්ථයක් තියන්ඩෝනී ඒ මදිවට ඒදකේ මොක්කල සම්බන්ධයකොත්තිබිල තියෙන්දන දෙම තව උදාරණක් ගොත් මහැමදාම කියකත් තමයි දැ පරි මණ්ඩල කියන එකසා පරිප්පු කියන එක පරි මණ්ඩලේ පරි අංගලහම ණඩලට තේෙනමත්තිීම පරිප්පු කියනකි පරි අහින් කලා උපූලට තේරු මන්න්න ඒ පූල්ට පරිදාලා පරි පොදර න ඒකන මෙතන උපසරගයක් නෑ හැැ මෙතන පරි අං කලලා මන්්ඩලට තේරු මත් තිනවා මන්්ඩලට පරි දාලාරි පරි මණ්ඩලාදරල ද පරිැන උපසාර්ගයක් දැන් අපේ දරුවට මම කියන කාරණ එකව දාරෙන් විතර පහැදිි මග ඩැ කුප්‍රකට ප්‍රකටවලට වූදාලා ඇත් කළහම පේනෝ කුයන්න කලා ප්‍රකටවලට වෙනම ේරුමත් ති න එක මයි කුදාල තියෙන මේමිතන් කුමන මනට කූදාල නෙවී එක සම්බන්ධයක් නෑ හරිඒනිසා උපසාර දෙයක් තියනව නම් ඒ පදය වෙන් කළහම ඉතිරි වෙන කොටසට ස්වාධීන අරථයක් දීමට ඕනි ුකාවිකෝ කුපොරිස්කෝ හැබැයි ලොදුුල්වලට කූදාල නෙවෙයි කොළු දුල් හැදිල තියෙන්. කුලේ ඉදුල් කලාග අදහස මිසක් ලුදුුල්ඔලට කූදාල නයෙවෙයි.ඒනිසා මවට කියනවා මෙන්න මෙතන උපසර්ගය වෙන් කලාම ස්වාධී නාර්ථයක් නැහැයි කල පේනවන අන්නෙක උපසර්ගයක් ෙදදිී ඇති පදලට සලක්ඩ පුලුව. අපන් ගිල් කොටසට නිපාතයක් නොවන පදයක් ගැන හිතන්න නිපාතයක් නොවන පදයක් නිපාතයක් නොවයි නම් එය කෙබඳු පදයක් විය හැකිද නිපාතයක් නොවේ නම් අපි විසිල්ලෙන් බලමු අපි කවුරු දන්නවා අපි කවුරුත් දන්නවවා කිසියම් පදයක් නිපාතයක් නෙවෙයි නම් අපිතු මෙම සිංහල භාෂාව පද ගත්තම එක්කෝ එක නාම පදයක් වඩඕනේ. නැත්තන් එක ක්‍රියාපදයක් වෙන්නඕනේ. නැත්තඒක උපසර්ගයක් වෙඩෝනේ නැත්තන් එක නිපාතියක්ක් වෙන්න න්නේ ත නිපා ගැනන්නේ පදජාති අදර ලත්ස මරවාහ නෝ හරි කොහො නමුත් මෙන්න මෙහිෙමනි උච්චරම තියන වර නාම ක්‍රියාව උපසරධ නිපාත ඔන්නම් මේ දෙකර ගන්නන පුලන් අවවේර. දැන් මේ දෙකෙන් නිපාතයක්නෙවෙයි නරු මෙතන එො නාමයක් ක්‍රියාවක් මෙැත්තං උපසර්ගයක් තියෙන්න්න ට ෝර අපි බලන්යම්. එකක් තමයි විසින් පිණිස කෙරෙන් කෙරෙහි විසින් පිණිස කෙරෙන් කෙරෙහි එවක්කුම නිපාත හෝ අහෝ අනේ අපයි භාවාර්ථ නිපාත හැඟී ප්‍රකාශ කරනවා. එපා නැවත නොහොත් හෙවත් විධාර්ථවලයේ වනිපාත හෙවත් සමානර්ථය නොහොත් විකල්පාර්තය නැවත පුනරාර්ථය එපා ප්‍රතිශේධාර්ථයේ දම නො හා විවිධ අර්ථවලයදන තනි අකුර නිපාත එදා ආද දවස හෙට මොංකින උත්තරේ මෙතන තියෙන්නේ උතරේ මෙතන තියන්නේ කුමක් ඇතුළිද. එදා කියලා කියන්නේ අපි දන්නවා කාලාාර්ථ නිපාතයක් ද කියන්නේ කාලාර්ථ නිපාතයක් හෙට කියන්නේ කාලාර්ථ නිපාතයක් දවස කියන්න නිපාතයක් නෙවෙයි දවස් අක් දවසක් දවස් එහි දවසෙහි දවස් අට දවසට දවස් ඉන් දවසින් මොකත් දවස් කියන නාම ප්‍රකෘතියක් දවස් වට ඒදාල දවස කර නාම්පදයෙකුත් හදාගෙන වෙන්න මෙතන සිති නෝ. එන ඒක නිපාතයක් නොවන පදයක් එක නාම්පදයක්. කාලය කලා යනවා දැන් ප්‍රශ්්‍රපත්තරය අපි භාගයක් ඉවරයි. භාගටත් වැඩිවරයි. තුනෙන් දෙකක් ඉවරයගෙනවා මෙතරින්. කෝකිල නාද අසා ප්‍රමුරිත වූ වරංගනා වෝ අසිරිමත් වනසිරි වින්ඩාහ යන වාකයහි වච්චනයේදී ඇති පිළිවල අනුව තද කළු අකුරින් දක්වා ඇත්තිවන්නේ කුමන ව්‍යකරන අංගවලටද. දැ මට පේවා හලතියන තද්ධිද සමාසද සදිිද කියලා. මේ සන්දිිරච්ච එකමක පදයයි තියන්නේ වරාංගනාාවෝ වර අංගනෝ උතුම් අංගනාවන් කියනකයි වරංගනාවෝ කියලා කියන්නේ. පෙරපදේ වරාංගනාවෝම සාමාන්‍යයෙන් යෝජනා කරන්න හැම වෙලාම සන්ධියයක් කරදදි පෙරපදයාග කොරවෙන් කරන්න පසුපදේ මුල්ලකරෙන් කරන්න. එකලා පලවෙනම කරන්න්ඩෝන. ඉන් පස්සේ ද අයන්න කඩන්න බෑ යන්න කඩන්න හල්රන්නයි අයන්නයි අයන්නයි ංගන වෝ අයයි අයන්නයි හල්රයයි රා උත්තරම් කද වරංගන හ වරංගනාව අයයි යයි දැ වර අංගන වෝ කියනක වරංගනා වෝ වෙනවා ? ැහනම් මොක්ද මේ වෙලා තියෙන්නේ මොකදම වෙලා තියන්නේ දැ ඔබට පේනවා පැහැදිලී එක්ම ස්වරද දෙක ළඟගැදුනාාම ඒක දර්ග ස්රූපය ආදේශ වෙනවා අයන්නේ විශේෂයෙන් අයන්න වූයන්න යන්න කියන තුනේම සවර්නස්වර දීර්ගය සන්දියක් එනම් බල්ම අපී දෙවනුමට සන්ධයක් වරාංගනාවෝ දෙවනුවට සන්ධයක් තියනෙන එකක් එක හෝ හර එක හෝ හතර ඒ පළවනීම තිෙන කෝකිලනාද කෝකිලයන්ගේ නාද සම්බන්ධරී භක්ති සමාසයක් සමාස වරංගනාවෝ සන්දී අසිරි මත් ප්‍රත්ථයක තද්දිත යන උත්ත්‍රයංක එකේ හත අපේ දාහතරේ හතරයි නිවරදි උත්තරයි වාට පත් වෙන්නේ අපි අංීල කොටසට සමාන ව්‍යාකරන ලක්ෂණ නිරූපණය කරන ක්‍රියාරූපය සහිත වරණය තෝරන්න. ඇි ගත්තොත් කවා පොවා නාවා කියා. පැලු බැල් හ බැලු බැල්මට අංක පහුත්තරි හරි කියලා ගොඩත් දරුවමේ අු දෙග හලන්න පුළුවන් ඉ නැතන් කෙලේ ල තියන්න පුළුවන්. හැබැයි ඒ වැරදි වැරදි. මොකද හේතුව දැ මේ කවා. කයි නෙවෙේ කවා බොයි න බෝ නැතම් පොවා නායි නෙවෙයි නාවා එ මේකත් කියයි නෙමේ කියවා වෙන්නෝන. හැබයි මේ තුළත් එ මේ කියගේ ගැලපෙන්න්නේ නැහැ ගැලපෙන්නේ නැහැ දැන්ඒ මොකද මෙතන තියන්නේ හුදෙක් පූර්වක් ක්‍රියාවක් පිතරයි ප්‍රයෝජ පූර්වක් ක්‍රියාකම මේ මෙතන ති කියයෙන ද මේ ස්වරූපයයි මේ වරූපයි මේක එකක් මේක වෙනයයක්. මේේදක දෙකක්. පිහි නැත කරතොත් නටත බලත. සම්හරු කැන පුලන් මේ හතරම එකක් අසම්භාවයක් ක්‍රියාගෙන නෑ. මෙහෙම ගන්න බැහැ මෙතන අපි මේ හතරෙන් පිහිනත නටත බලත කියන තුන දරුවන මොනවාද කාලාර්ථය අසම්භාවයක් ක්‍රියම් කරතොත් අනිය මාර්ත අසම්භාවයක් ක්‍රියයක් දැන් පිහිනත කරතොත් නටත බලත කියනේවයි අපිට පනවා මෙිට මෙතරමට උගන්න දෙයක් ඔබට තියන කරතොත් කියන අසම්භාවයක් ක්‍රියාවක්ගේ අනිය මාර්තය එනිසාසයක මෙතට අදාළවෙන්න ම උත්‍රේ වැරදි ට පොඩි රයක් මෙතන පට උගන්න පුළුවන් දෙම අසම්භ ක්‍රියාවේදී ම කාලාරථ අසම්භාවයක් ක්‍රියා ගත්තහම ඒක ප්‍රධාන වශයෙන් ස්වරූප දෙකක්තේල මූලයට පරව කියන ප්‍රත්තිය දෙෙන අවස්ථාවිට පේනවා එවගේ ක්‍රියා මූලයට පරව ප්‍රත්තිය දථ ම සරලෝ ධාරණයක්කි පොත්තරට බලද්දී ටද්දී අලද්දී බලත හන්නත මේ කාලානාර්ථ සම්භාවයක් ක්‍රියාව ස්වරෝප දෙක දැන් අපි හිටම වැරදිල හරි මෙතන පිහිනැත කරද්දී නටත බලත තිබ බයි කිය ඔබ හසු වඩ පුළුවවා ඔබයි ඉතන පුළුව නෑ මේ දෙක දෙක් එක වැරදි කියලා නෑ මතිබන තමයි උත්තරි බට පත්වන ොද ක්කම කාලාර්තිය සම්භාවයක් ක්‍රියා නිසාත් නිසා ඇ මෙතන පිහිනත කරතොත් නටත බලත කිව් හම නෑ මේ වෙනස් කරතොත් කියන අනිය මාර්ථය අ සම්භාවය ක්‍රියාවක් කියනුව බලනු අසනුව හඬනුව මෙන මේ උත්තරය තමයි අපට නිවරදි උත්තර හයටට ගණ්ඩ වෙන්නේ දරුවන හේතුවතමයි ඒ සියල්ල අපරක්‍රියා ස්ොරෝපයදලා තියෙනවා නෙලන්නේ දෙන්නේ කොටන් වෝ අබන්නේ කියන එක කොටන්න වෝ කියන එක ඒ ක්‍රමේට අයිතිකක් නෙවෙයි නෙලන්නේ දෙන්නේ අබන්නේ කියන එක ඔක්කොම ඉස්්‍රීලිංග ස්වරූපෙන් ෙදිලා කොටන් වුව කිය එක බහ වචන සස්වරූපයෙන් යෙදිලා තියෙන නිසා දැන් සමාසය නොවන පදයක් ඇතුළත් වරණය තෝරන්න සමාසයක් නොමන එකක් දැන් අපි දන සමාසයක් නොවේ නන සමාසයක් වෙන්නේ මුණ වගේ වද කියලා අපි මුලින් අධ්‍යයනය කරලමු. සමාසයක් වෙන්නේ හැම වෙලා මතක තියාගන්නට ඕන අපි කිසියම් විදිහක පදයක් දිගපදයක් සංශිප්ත වෙලා තිය නොන්න.ඒ දිගපදයක් සංශිප්තෙනවෙන වැඩේ කෙල්ල නැත්තං එකමකක්ද සමාසයක් නෙවෙේ ලැබි බලමු පලවෙනි එක පළමනි පිළිතුර දිහා බලමු අපි දැ පලමිනි පිළිතුර දිහා බැලුවහ පිනවා එක හරි ඇයි හරි දොර ජනේල් එ හරි කෙළ කියන්නේ ස සියල්ල මොනව ලටිනාද ඔව සියල්ල සමාසරද හරි කලක හම උත්තරයහළ ඉතුවත්වේීම එගෙන මම දැන්යි කියන්න දැ දොර ජනල් දොරද ජනල්ද දකාරර්ත සමාස ඇද පපුටුද ගොඩද මඩද පින්ද පවද තොරජනල් ඇද පුටු ගොඩ මඩ පින් පව්. එොක් කෝ දකාරර්ථ සමාස. පහ රන් තෝඩු දඩු වැට ගල් පිළිමේ වැැවුමාලු බැලු බැල්මට එකම් වර්ගේ න ඕනත්. රණින් කළ තෝඩු දඩුුවලින් කළ වැට ගලින් කළ පිළිමේ මේ තුන්නම කරණ විභක්ති සමාස වැවහි මාලු ආධාරී භක්ති සමාස කොමරිකමන් නෑ සමාසනේ. ඉදුරෝ පසින්දුුරු සදිසා හයත් දිසා සිව්කොන් හතර කොන සත් සමුදුර හතයි සමුදුරු හතයි. පහයි හයයි හතරයි හතකි නිලක් කම්වලට අදාල වචන මුල් කරන් කොට කළ නිසා අපිකේ නො ඒ සංඛ්‍ය පූර්ර්පද සමාස කියේලා. සුවද දුම් රතුවලිය දුරගමන් කහටරස ඒවක්කොම විශේෂණ සමාස දුමට සුවඳත් එළියට රතුත් ගමනට දුරත් රසට කහටත් විශේෂණ සමාස. බැලු බැල්මට නවර්ග අව්‍ය සමාසයටතයේ වියංජනයකට පෙර නආවහම බවට පත්වෙනවනේ න කුසල් අකුසල් යහපත්ව නො වගේ. දැ ඒවර්ගේ නවර්ගය අව්ව්‍ය සමාසද මේ තියෙන්නේ. අදහම් අරුත් අසුභ අවැඩ අදහම් අරුත් අසුභ අවැඩ. දහම්වලට ඒදාලා තිීරනන් ඔහු. සුබවට අවැඩවල්ට හැබැයි අරුත් රුත්වලට ඒදා හලද න. රුත්වලට ඒදාල අරුත් හැදිල නෙවෙයි. එනිසමේ අරුත් කියීන වචනය නොගැලපීම නිසාම අපිට ගැනබලන් ඒක සමාසයක් නොවන පදයක් ඇතුළත් වරණය නොවෙයි. ඉළඟට එකම වර්ගයට අයත් සන්දිි පද ඇතුළත් වරණය තෝරන්න. මේ ප්‍රශ්නයේද අපිට පේනොමං ඔබට නිතර කියන කාරණයයක්. මේ ප්‍රශ්නයේදී අපිට සිද්ධ වෙනවා අපිට දීලතින පද විසන්දිි කරලා බලන්න. සිත් ඇති හල්තයන්න හැ තෑ උත්තරේ සිත් ඇති. හැබැයි දිනැච කියන හැදෙනේ දින් ඇතිනෙවෙයි දින ඇති. ඒ වෙන ක්‍රමයක් පෙරපද්යගකොර වෙන කළලා පසුපද්දේ මු ලකුරවෙන් කළ ඇයනු කඩනු බැහැ න අයන්න කඩන්න හලයන්නයි අයන්නයි. ඇ ති සන්දිී වන පද්කින් පෙරපදය අදාකොරේ ස්වරය ලොක්කට හල් යන්න ඇන්නයි නෑ කළපා ගන්න සන්දිියමොකද අපි කියන්නේ පූර්වස් වන ලෝපසන්දිිය මේක ස්වරසන්දිය දැන් අපිට පේනවා එකම වර්ගයට ඇත් සන්දිි පද නොුවන්නේ මෙන්න මේවා ඉතිං දැන් අපි එක පැහැදිලිව පේනවා මේ සන්දිී පද දෙක එක වර්ගයට අයිති නෑ මොකද හේතුව මේක සොරසන්දිිය මේක ස් පූරොස්වල ලෝප සන්දිියය ඔය ලොකු සමී කරන හදන් නැතුම දැක්කදම තේරුම් ගන්න පුළුවන් ගන්නට ඔබ එන්ඩෝනෙ දැන් පිනැ්චි කියනක බන් බලන්න දැ පිනැතිි කියනක ගත්තවොත් ඔොබ දන්න ඒක හැදන්නේ පින් ඇති හල්ලකුරයි සොරයයි පින් නැති හරි හැයි බුදදුකුරු බුදුුවකුරු පසුපද ලතින ස්ොරය ලෝකිරීම ඒකක්වරගෙන එකක දෙකක්. ඊළඟට පුනරාගමනේ නිරාකූල දුරාචාර විදුරාවිී. පුනරාගමනය අපි දන්නවා පුන ආගමන මේ ගැනැත් විධ මතතියනො පුන ආගමන හල්රෑන්න අලුතෙම්මෑ වෙල්ල ආගමනය වෙලා විදුරාවි කියන එක විදුරු අවී තමයි විදුරවි වෙන්නේ මේක හල්රෑන්නක් අලුතෙන් ආගමනය වෙලා නෙේ මේක මේක හල්රෑන්න මේකෙම එන එකක් පැදිලිවකිවොත් පූර්ුවත් වරන ලෝපසන්දිිය එි තත්තු දේවාසුර කුෂලා කුෂල පාපොච්චාරණය දැන් කුශලා කුෂල ඔට පේෙනවා කුශ්ල්ල ආ කුෂල ආ අකුෂල කුෂලා කුෂල එක තේරුන් නැ්ටක් මේබලන් මේබලයි ල අුසල ලෑන්න කර හලයි අයයි අයයි කුසල අයයි අයයි හල්ලයි ආයන්නයි ලා උත්තරීම කද කුසලා කුසල අයන්නයි අයන්නයි ආයන්නක් පීමයි තිීන් හැබැයි ඔය අප බලපු ප්‍රශ්නිමතියවා තැනක පාප ඔච්චාරණ කියලා පාප ඔච්චාරණ කියනක වෙලතින්නේ පාප උච්චාරණ යක පාපොෝ වෙලාතිරන පො පා උච්චාරණ වූ ආ ඕ වෙලා තිීනනේ ආඕ මේ ආූ දෙක ඕ වෙලා තියෙනවා මෙතන ආ වෙලා තියෙනවා ත මේ ඒකම සදිික්‍රමන මේ සදිික්‍රම දෙකක් සදිික්‍රම දෙකක් එතකොට දැන් බැලුහාම මම කියන හැටියට එකත් දරදි හතරත් වැරදි පහත් වැරදි දෙකත් වැරදි තුන හරිද ඔව තුන හරි அ up unitino pu puja up otinohab hab A otino ්‍රබධ upපද Atinoද veni. පැ පැහැදිලි අයන්නයි උයන්නයි ඕයන්නවීම කියන ගුණ සන්ධික්‍රමයට සමහරු සෝරාදේශක් කියනො ගුණසන්ධය තමයිගේ හරිම නම ඒ සංස්කෘත ගුණ සන්ධිය ක්‍රමයට තමයි මෙමවා ඇක් සිල යෙන්නේ එනම් උත්තරයංක තුන අද මට මෙන්න මේක මෙන්න මේක න ඉරත් ඇ කොටුවත් ගැවවා පෝඩි අබැදිලිකක් නෙවල නමුත් මෙචරලා සියලටම කොට ගල සවුන ගැවවා දැන් ඔබට එක තේරෙන් ටෝනි. ව්‍යාකරණානු කූලව නොගලපෙන පදය. මේකෙ බලන්න අසන්න සිටින්න නගින්න ඔබට තිේනවා. බලන්න අසන්න සිටින්න නගින් ඔක්කොම විදික්‍රියා. සුසිනින්දු සුවිසල් සුපසන් සුනිමල් සිදු සු සුසිනිින්දු සු විසල් සුවිසල් සු පසන් සුපසන් සු නිමල් සුනිමල් මින් මැදුර දන්සල්ල සාරිරිෙදි පින් පෙට්ටිය ආදි වශයෙන් ඒ ඔක්කොම නිවැරදි ඒොක්කොම අයිතිවෙන්නේ සමාසවලට බලවමින් ලියවමින් නටවමින් හඩවමින් ඔට පේනවා අමතර වයන්නක් ඇවිල් තින ප්‍රෝජ් ක්‍රියාර්ථයයක් සහිත මිශ්‍රක්‍රයා ප්‍රෝජ මිශ්‍රක්්‍රය ඇන පුොුවන්. අපි අංක එකට යනවා. දුර්ගුණ වර්ණනා නිර්මාණ නිර්ණායක පැහැදිලිප පේ නෝකට එතනදී උපසරගයක් දුර් නිර්කීන උපසර්ග නැතුව මේ වාර්ධානා කියන එක. වර්ගිකක් නෙවෙයි. ඒක උපසර්ගයක් සහිතව මේ හදාගත්තේව නෙවෙයි. එනිසා ඒකට ඒ කොටස බේ පදේ ගැලපෙ නෑ ව්‍යකරණානු කූලව ඒ ප්‍රවර්ගයට වැටෙන නැහැකින අදහසින්. ඉතින් අප යන එකේ දහනමයට ව්‍යාකරණානු කෝලව නිරවද්‍ය වාක්‍යය තෝරන්න. සියලු ක්‍රීඩක්කයන් පිට්ටනිය පුරා විසිරගිහ ඒ උත්තරනම් වැරදිී. රයන් ගියහ කියන්න බෑ. එවගේම උත්සව සභාවට ආගමික නියෝජිතයන්ද පැමිණති නියෝජිතයන් පැමිණිති කියලා කියන්නත් බෑ. දියනියෝ බුදුබුදර සරසුනාය දියනියෝ සරසුනාය කියලා කියන්නත් බෑ ඔවුහු ක්‍රියාකාරී හු මෙම ඒ පැවැත්පට වග්‍ය විුත්තෝද වෙති මෙ ක්‍රියාකාරීහු මෙ කියන්න බෑ ගුණපාලද සිරිපාලද අප පාසලේ ගුරුවරුය මේ වා කෙනවරදදි හැබැයි ම මගේ කනගාටුව පල කරනවා මේ නිකන් ගුණපාල සිරිපාල කියල පුද්ගලයෝ දෙන්නගේ නම්දාල අප පාසලේ ගුරුරුකිල දාලා නක සම්බන්ධෙන් මට හිතනවා අඩමගාන මේ ගුරුවරට මං තන ලංකාවේන විි්‍රටන කොමදන ලංකාවෙන ගුරුන් මකිලතාා කරන්නේ නෑ සමහල්ට මේ කියන ගුණපාල සිරිපාලයි කියල මේ කවරුහඩිම කෙනෙකුගේ යාලුව දෙනන්නක් ගර බවට පත්තු නාග කියල න්න පුළුව. හොම නමුත් ඒවාක්ක්‍ය නිර දිවාක්්‍යයක් බාට පත්තිනවා අර්ථමි වසින් කෙසේ වෙ තත් ගුණපාලද සිරිපාලද අප පාසලේ ගුරුවරුය තකොට අපිට පේනවා ඒවාක්‍ය තමයි නිවැරදි බවට පත්වෙෙන්නේ වි්‍යාකරණ අනකූල වශයෙන් ඒවා්‍ය නිවැරදී. ඒවා ඒගේම විසවිස්ස ලේඛන විවාහරට වඩාත් සුදුසු වරණය තෝරන්න කියලති න. ඇති ආන්තම් මේ පැත්ත ඇවිත්්‍යන්ඩාව එක කතා කරන විවාහාරේ කාය කාගත් කිිල්ලෝට වල හුණු ිටික තියෙනවාවයි කියන්නෙ කතා කරන විහාරයි. හදදු හේ මගුල් කාල මංෙහි කැන්්ඩක් එන්න කියනත් මංහිතන් කාගැරි පාර්ථනයක් හොඳ පාර්ථනයක් ඒටවැඩි කල පාර්ථනා කර අතරවාරයේ මේ කතා කතන විවාහරය ගලත් බක් කියනවා මාමන්ඩිත් පැල් කොට අන්ඩ බෑන හරි මනාපයි ඒකත් කතන විවාහරේ දෙමවෝපියන්ගේ තුකම වන්නේ දරුවන්ගේ හිත්තුවල පරිසරය ගැන ඇල්ම වැඩි කිරීමයි ව අංක පහ උත්තරදමයි බොහෝදුරට නිවැරණ හරිට පේන්නේ දනිසා සාපක්ෂ වැර උත්තරයන් පහ උත්තරයංක පහ එයයි ලේකන විහට වඩත් සසවාක්ක්‍ය සහිත වවාරණ ලෙස තොරගන්න්න පුොුවන්. බහවර්ණ ප්‍රශ්පතරයේ කටයුතු අපි මෙතරින් අවසන් කරනවා මෙතරින් පස්සේ අපිට තියෙන්නේ අ බෝධය සාරංශය සහ රචනාව තියන අපේ ඊළඟ කොටස කිරීම එයින් කොටසින් පස්සෙක් හතරිසිට දක්වා ප්‍රශ්න වෙනම් විභරමය වෙනවා මේ ආකාරම මේ ප්‍රශ්නපත්තරේ කටය රිදිරිටයන්නේ තවත් කොටසකින් හමුතුන් සම්ගන්නවා ස්තුතියි. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ඩුකේෂන් YouTubeුතු නාලිකව සස්ට්‍ර් කරන්න. අලුතෙන් ජනලේට එකතුවෙන පාටම් මාලා තැනගන්න. බෙල්පත්නෙකොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේ ගන්වන ලොකම් න් Onlineයින් පාසල. dp education